අදදින ඉදලා විශේෂෙන්ම හෙට දින ඉදලලා අපි බලාපොත්වයෙනවා එවගේම ජනතාවගේ නිල්ලීමක් කරනවා. තමුන්ගේ හැඳුනුම් පත සෑම අවස්ථාවකම රැගෙන අනු ඇතකයා හැඳුම් පත නොමැති නම් ඒ අයට විශේෂෙන්ම විදේශ ගමන් බලපත්‍රය නැත්තන් රියදුර බලත්‍රය ෝ ැගෙනයාමට හැකියාවක් තිබෙන හැඳුම් පත නොමැතිමයටට නමු සාමානයෙන් හැඳරුම් පත තියෙනවා හැම අවස්ථාවකදීම අත්‍යවශ්‍ය රාජකාරරි කටයුතු එවගේම තමාගේ එදිනෙදා රාජකාරයට වාර්තාකිරීම රාජකාරයෙන් පිටවීම ඇරුණුකොට. වෙනක් කටයුතු සඳහා මාර්ගයට එනවනං විශේෂෙන්ම බඩු බාන්්ඩ මිදී ැනීම සඳහා එවැනි අවස්ථාවකද. හැඳුනුම් පතේ අංකය අනුව තියනය පමණයි ගමන් කළ හැකේ. මේ අංකේ අනුව යන්ුවෙන අදහස්වෙන්නේ උත්තුවංක හැඳුරුම්පතේ අවසා ංකය එමන් ඇත්තම් පාස්පෝට් එකේ අවසා නංකය. මැතත් ියදුරු බලපතේ රියදුරු බලපත්‍රය අවසානංකය ඔතුවංකය තිබෙනවා නම් එවැනි අයට විශේෂෙන්ම එම අවස්ථාවේදී ගමන්කිරීමට හැකියාවක් තිබෙනවා ඔතුවන්කේ සහිත දිනයක. උදාහරණයක් හැටියට අද දිනය මැයි මාසේ දොළස්වනිතා. ැන් අද දිනේදී ගමන් කර හැකි වන්නේ. මන්ගේ හැඳුම්ත්තේ අවසාන අංකය දෙක හතර හය හෝ අට තියනයට පමණයි. හට දහ තුංවවෙනි දදිනය හෙටදිනේද ගමන්කිරීමට හැකියාවක් ලැබෙන්නේ තමුන්ගේ හැඳුරුම් පතේ එ ඒවාගේම තුන පහ හත නමය මේ වගේ අංක තියනයට විරයි. කෙසේ වෙත් බිඳදුව නැමති අංකය ඉරටු අංකයක් ලෙස් සලකනවා එය අනුව ඉරට්ටේ දිනයක් තියනෝනං එවැනි අවස්ථාවක් ගමන් කරන්න පුළුවන්. කෙේවෙත් යම් කිසි කෙනෙක් තමන්ගේ හැඳනුම් පත නොමැති අවස්ථාවකදි පමණයි විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරන්න පුළුවන් එවැනි ආකාරයට එවැනි බලපත්ව දෙකක් වචනික ලෙස යම් කෙනෙක් භාවිතා කළොත් එවැනි අයට එරහිවත් නීතිය ක්‍රියාත්ම කිරීමට කඩිතු කරනවා නමුත් සෑම ශ්‍රී ලාංකික පුරවැශියයක්ම හැඳුනුම් පත භාවිතාකිරීම අනිවාර්ය වෙනවාගේ නොමැති අවස්ථාවකද ග්‍රාමසේවා නිලධාරිවරේගෙන් ඒ පිළිබඳව සහතිකයක් ලබාගත යුතුයි. නමුත් හැඳුණුම් පත නොමැති විදේශකයෙන් සිටිනවා ඔවුන්ට ඔවුන්ගේ රියබලපත්ත්‍රයක් හෝ එමන් නැත්තං ගමන් බලපත්‍රයක් භාවිතා කිරීමට හැකියාවක් තිබෙන වංචනිික ලෙස්ස මේවා භාවිතාකිරීමට හැකාවක් නෑ. ඉනිසා මේටයුතු මේ ආකාරීෙන් ක්‍රියාත්මක වෙන්න ඕනනි මෙය කිසිසේත් සෞඛ්‍ය කටයුත්වක් හෝ. රජකාරරි කටයුත්තක් සඳහා යදෙනයට බලපාන්නනය පුද්ගලි කාංශීේවා එවගම රජයන්සේ වේවා රාජකාරි කටයුත්ක යම් කෙනෙක් නිරත වෙනෝනක්. ඒයට ඒ රාජකාරි සඳහා සුපුරදු පරිදි වාර්තාකරීමට හැකියාවක්තිබෙන. නොමුත් අනිකුත් කටයුතු සඳහා මෙ මැයි තිස්සක දක්වාම බලපැවැත්වෙනවා උතු අංක සහ ඉරටුවංක තමන්ගේ ඇඳුම් පත්ව අවසාන අංකේවන දිනේදි පමණයි ඕුනට පිටතට පැමිණීමට හැකියාවක් ලැබෙන. මෙහිදී විධ ප්‍රශ්ණ සමාජයේ මතුවන්න පුළුවන් විශේෂෙන්ම ස්වාමි පුරුෂයා සහ බිරිඳ දෙෙනගේම අංක අංකයක් ඉරටුවන්ක නැතම් ඔතුවංක නොන අවස්ථාවදි කටයුතු කරන ආකාරයේ. ඒ සම්බන්ධව ඔවුන් සාකච්ඡා කර කටයුතු කළ තුයි. මේ විශේෂෙන්ම නිර්ණායික පණවල තිබෙන්නේ. කොවි දරෝගය මර්ධනය කර ගැනීමට ඔබේ සහය ලබා ගැනීමට මේ පාලනය කර ගැනීමට ිසි නතාවගෙන් අපි ආයාචනා කරනවා. යම් අපස්තා මේ මගින් මතුවන්නට පුළුවන් අපිේ ගැන දන්නවා. නමුත් අනිවාර්යෙන්ම මේ අංක ක්‍රමයට හෙටදින සිට අනුගත වන ලෙස. කෙසේ වෙතත් ඔබ රාජකාරියකට යනවානං පුද්ගලික ආයතනයකඒවගේම රජය ආයතනයක මේ අංක්‍රමය බලපානෙ නහැ නමුත් ඔබ වෙළඳ පොල වෙත යාමේදී. වෙනත් ගමන් විමන්න්නේ ආමේදී ඒ පලාාත තුළ වුවත් මේ ආකාරයට මෙ අංක්‍රමේයට අනුගතව කටයුතු කළ යතුයි. එ වගේම පලාතෙන් තවත් පලාාතකට යාමේදී අප ඊයේ සඳහන් කළ ආකාරයටම එම ක්‍රමය ක්‍රියාත්මක වෙන ලබනවා විනෝධ චාරිකා එවගේම නෑදෑ ගමන් ආගමික චාරිකා එමෙන්ම වෙනත් ආකාරයේ නිමාඩුගතකිරීමම් මේ සඳහා පලාාතකින් තවත් පලාාතකටයාම සපුරා තහනම් ඒ කටිුතු ආකාරයටම සිදු ලබන. එවගේ විශේෂෙන් මෙම විශේෂ නිරෝධයන නියෝගේ කාරර්ණා කීපයක් පිළිබඳව සඳහන් වෙන. පොදු ප්‍රවාහණ සේහ කුලී රත ගැන, පොදු ප්‍රවාහණ සේවක ගමන් කිරීමට හැකියාව තිබෙන්නේ ආසන මට්ටමට පමණයි. එවගේම කුලිර කාර්රථයක සසාහ ්‍රීෝධරථයක රියදුර හරනුකොට දෙෙනෙක් පමණයි. ඒවගේම උපයෝගිතා සේවා සම්බන්ධයෙන්. වම කාර්මණ්ලයක් යොදාගන්නාලෙස දැනුම්දී තිබෙනවා. එමෙන්ම රජයා පුද්ගලික කාර්යාල අවම කාර්යමණ්ලයකින් යොදාගන්නාලෙස දැනම්දී තිබවා. රජයේ කාර්යාල සම්බන්ධ රාජ්‍ය පරිපාලන අමාත්‍යාන්සේ චක්‍රලේකනයක් නිකුත් කර තිබෙනවා හැකිතතාක් දුරට නිවසේ සිට වැඩකරන ක්‍රමවේදයන් පරිපාලකින් විසින් හඳුන්වාදී යුතුයි. ඒගේවගේ යම් කිසි අවස්ථාවකදී කමිටුවක් එසේත්න ඇතිනම් එම ආයතනය තුළ. ැවීම පවත්වන්නේ නම් ඒ උපරිම සංඛ්‍යාව දහයකට සීමාවෙනෝ ඊට වඩ වැඩි පිරිසගේ රැස්වීම් පැවත්වීමට හැකිාවක් නෑ ඒ මේ කෝවිත් කාලය තුළ යම්යම් කරුණු සාකච්ඡා කිරීමට පමණයි. එසේ නොමැති නම් ඒ සඳහා වර්චුවල් නැත්තංම් තාක්ෂණය මගින් පැස්වීම් පැවැත්ති යුතුයි. එමෙන්ම වැඩමුලු සම්මන්ත්‍රණ සම්පූර්ණයෙන්ම තහනම් එමෙන්ම අපනෑයනය අරමුණු කරගත් කර්මාන්ත ආදිය සම්බන්ධයෙන් ජයිව බුබුල යන සංකල්පය යට ඒවා පාත්වාගනයාමට හැකියාවක් තිබෙනවා. ඒවගේ සුපිරි වෙලඳ සැල් සියයට විසිපහක ප්‍රමාණයකට ධාරිතාවෙන් පාරිබෝගීෙන් ඇතුළු කළ යුතුයි ගන මීට එකයි දසම පහක ධාරිතාවයක් එක් පුද්ගලයෙකුට තිබි ආකාරයට එම පාරිබෝගින් ඇතුළ කිරීම සිදුකළ තුයි. එමෙන්ම සාප්පු සංකීර්රණ මූල්්‍යා යතන බැංකු ප්‍රදිි පිල්ලි. ඒවගේම සිල්දර වෙළඳ සැල් විවෘත වෙළඳ පොල පොල මේ සියල්ලෙීම. සයට විෂිපහක ධාරිතාවයකින්. එකයි ස ගනමීට්‍ර එකයි දසුම පහක ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ඉඩ තිබෙන පරිදි. ඒ ආයතන පවත්වාගනයාමට පුුවන්. Break.tel.